కలంగుడు కశ్యపు ఆముదుడు మేధావసల భోజనాగి కథాభట్ల క్విచ్ చరిత్ర మీ యూట్యూబ్కి ఇన్న సమహార మాధ్యమేదియు ఏగులట మీ వ్యూస్ దాగాన్న ఓన హింద ముఖరి కెనిక్కోయాగని కౌరు హరి కెనిక్కోయాగని అమ్ము కుణుహరపిన్ అసభ్య విధిత అశీలాచార విధిత బయన అది కుణుహర పహన్న కుణు కథ అన్న కెమతి మినిస్సు ఏగులంగి యూట్యూబ్కి బలన లింక్కి బలన బల ఇటు పాసే వ్యూస్ ఎక్కువ కన్న మీ నిందిత బలు వెడే మేకి ఇన్న సేహన పిరిసక్ కరణం ఎదుకుంటే ఏగులంట ముఖ హరికమక్ నే అమ్మ పావ దీలారి సల్లి హంబ కరణ యూట్యూబ్ కార్యతా మీకులు ఇది హొదట బలన్న దాని ఈ సార్ మే హాముదురు అంటే అత్తవసేమ హరిమ అసాధారణాయి మే హాంధ్ర అపహాస కిరీ పుదు విధి అపహాస కరణ మూకేనో ఊకేనో కసపకేనో మీ అవాసనావంత పుగ్గలు పెన్నాను ఏగులంగి మౌతుమియగే సామాన్య వరదక్ విలహింద తమై ఈ వగే మినిసు ఇప్పగలా తీయన్ నెత్తం వెదగత్ మనుషులకు స్వామి వహన్సే కెనుకుడు కథా కరణ దరగాన్ని పై నమ్ కేన్న ఉన్నహని కీప దినక్ మిన్నోని ఏక నిసా ఈ కథా కరణ హెమ దినాటమ వెలా తీయన్నే మేనియన్ వహన్సేగే అసిక్కిత వెడక్ హింద ఉప్పత్తి లప్పు హెట్టి మంగ హెమ కేన్నే ఎత్తవసే మీ హాముదురుంటాయి ఏక ఏక మినిసుంట బని హెటి హరిమ పిలు కురసాంగతాయి ఎత్త విధియత బాయిన్నే ఎత్తవసేం బలంగుట కసప హాముదురు ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මම ඒ ශ්‍රේෂ්ඨයි කියන්නේ මේකයි. උන්වහන්සේ දිහා බලන්න හොඳට සිවුරු පොරවගෙන, දෙපළ සිවුරු පළඳගෙන, ඒ වගේම තමයි පාත්‍රය අරගෙන ඉන්නේ. අපි මහානායක හාමුදුරු කෙනෙක්ව පාත්‍රයක් පාවිච්චි කරන්න අටපිරිකර දෙනවා. අටපිරිකරේ පාත්‍රයේ පැත්තක අනික අටපිරිකර අඳින්න බෑ වැඩ නැහැ. ඒක නම් බොරු වැඩක්. ඒවා හදන්න ඕන කමකුත් නැහැ හාමුදුරන්ට. ඉතින් ඒ නිසා කසප හාමුදුරු මහානායකලට වඩා උතුම්. හොඳට සිවුරු පොරවලා හොඳට ශිෂ්‍ය සම්පන්නව ඉන්නවා. උන්වහන්සේ පින්ත පාත්‍රිකව ජීවත් වෙන්නේ. මේ කාලගන්නේ පෞකාර මිනිස්සු උන්වහන්සේට අපහාස කළා මුන්ට ඒකාන්තයෙන්ම මේ ආත්මෙම මුගේ කටවල් වල කොරි දාන්න ඕන පණුව ගහන්න ඕන. හාමුදුරු කෙනෙකුට අපහාස කරන්නේ මම ඒකයි මේ කතා කරන්නේ. ඔය අනිත් හාමුදුරු වගේ නේ කසපාර මම ඇකින් හැටි තමයි ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ ඇපියරන්ස් එක බැලුවම පස්සේ බලන්න කොච්චර තැම්පත් සංසුන්. උන්වහන්සේ අරග්ලයිට් එකේ මොකද කියලා කියනවානේ. උන්වහන්සේ උසස් පෙළ විද්‍යාව ගණිතය කරලා විශ්වවිද්‍යාලයට තේරිලා ඒකත් අත්තර දාලා මහා නෙච්ච කෙනෙක්. මහල් උන්වහන්සේ ආරන්නේ වාසී වැඩ වාසය කළේ. ඒක උන්වහන්සේ පින්ත පාතේ අනුනික ආඳුරු වගේ දායකයන්ගේ සැපහසු ආහාර භුක්ති විඳපු කෙනෙක් නෙමෙයි. ගෙංගට ගිහිලා අහිංසක මිනිස්සුන්ගේ දුප්පත් මිනිස්සුගේ දාන ගන්නකොට උන්වහන්සේට පේනවා මිනිස්සු මේ අදහි ගන්න නිසා කොච්චර පීඩාවට පත් වෙලා තියෙනවද. ඒ නිසා උන්වහන්සේ අරගලයිට ගියේ. ඒතකොට උන්වහන්සේ අරගලයිට ගියා කියලා ඇත්තවසෙන් ඔය බැන රෙල්ලගෙන පෙළපාලියන කෑ ගහන අසිකිටි විදිහට හැසිරෙන අනි සංඝයාහන්සේලා වගේ නෙමෙයි උන්වහන්සේ එතන හිටියේ. උන්වහන්සේ අරගල භූමියේ පින්ත පාති කරගෙන ආවේ. උන්වහන්සේ කවදාවත් හවසට වළඳලා නැහැ. ඒ වගේම බොහොම ශිෂ්ට සම්පන්නයි. හැබැයි එකක් කියන්නම්. මේ අපේ හාමුදුරන්ට ගහන්නේ කාලකන්ණින්ද මම කියනවා. යකෝ උඹලා දැනගනින්න අරගල භූමිය මොකද කරපු ජඩ වැඩ කියලා. මං දැක බැනරකේ තියෙන මුලින් කුරුසෙ ඊට පස්සේ ධර්ම චක්‍රේ. ඔය බෝර්ණගේන් කල්ලියටයි කුරුසකාරෙන්ට ඇවනකම තියෙන්නේ මේ ලංකාවේ කුරුසෙ. ඒව පොඩට පේන්නේ දුන් ඒක ආගම්වාදී නෙමෙයිද? මිහරකෝ ඉතපන් අර උපවාස කරන තැන උලින් ගහලා තිබුණ මොකද්ද? උලින් ගහලා තිබුණ මොකද්ද? යෝවාගේ කැලණක්නේ. එතකොට අපි උපවාස කරනකොට හාමුදුරුව හරි කවුරු හරි අර උලින් එක තියෙන්නේ. මුන්ට ඕනකම තියෙන මුගේ ආගම් ප්‍රචාරය කරන අරගලේ කලේ ක්‍රිස්තියානි කාර්ය එකයි. මොන මගුලකට දැකෝ අර ෆාදර් කෙනෙක් ඇවිල්ලා ජිල් බාට් එකක් දැම්මේ මේ මොබයිල් ෆෝන් එක. එතකොට ඒ ආගම් ප්‍රචාරය නෙමෙයිද බూరు අපි කළා දේවා. ඈ කතෝලිකයන් කරේ. එකොරාර කොහෙද රමුකර මිනිහෙක් වැරිච්ච වෙලා මල ඉලවුවට ගිහලා ඉතින් යාඥා කරන්නේ. තොපි ඔක්කොම බුද්ධහගමට ගහන්නේ බල්ලෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විනාශ කරන්න තොපි නිරාගමික කට්ටිය වාමාංශික පැත්තේ ඉන්න කාලකන්ණි නිසා හිතන්නට ඕන හැමෝම මුංගේ මේ දේ පරාජය කරාද. ඒ නිසා ගලංගොඩ හාමුදුරන්ට අසප හාමුදුරන්ට බුලා කරන ඔය අපහස වලට තොපිට කවදා හරි විපාක දෙනවා. උන්වහන්සේ අනිත් අය වගේ රසාවක් කරන්නේ නැහැ. හම්බ කරන්නේ නැහැ. පුදුමාකාර විදිහට එහාට බැලලා තියෙන්නේ. හැබැයි අපේ ආදුරු කිසි කෙනෙක් උන්වහන්සේ ගැන කතා කරන්නේ දුප්පත් කෙනෙක් නේ. මම මේක බලන් ඉඳලා ඉන්න බැරි තරම් මම කතා කරන්නේ. ඒ නිසාම ඔය බාරත් වෙන්න කෝල් කියලා ඉන්නවා. තව එකෙක් කියනවා DK ලොක්ස් කියලා SI කියලා එකෙක් තව එකෙක් ඉන්නවා. ඒ වගේම අර සේපාල සම්ප්‍රසිංහ ඉන්නවා. මම ඔක්කොම ගහන්නේ
මේ හඳුනන ඒ නිසා එකක් කියන තමන්ව ජාතක කරපු තාත්තයි වදපු අම්ම ගැන හිතලා ශිෂ්ට සම්පන්නව හාමුදුරුවෝ කතා කරනවා. පාලකයන්ට උනත් මහ කැත විදිහට තමයි මේගොල්ලෝ අපහාස කරන්නේ. මේවා ඇත්තපසේ මේ ඉදිරියට ගියන් පස්සේ මොකද වෙන්නේ? මුන් බලන්නේ අමුතුම රටක් හදන ආගම නැති, ඒ වගේම සදාචාර නැති, මුන්ට අම්මෙක් අප්පෙක් නැති මුන් හදනවා අපේ අනිත් මිනිස්සුත් අතේ පත් කරන්නේ. ඒ නිසා බලංගොඩ කසප හාමුදුරුවෝ මේ කිසිම හාමුදුරු කෙනෙක් කතා කරන්නේ නැහැ අරගල භූමියේ. සම්පූර්ණ ක්‍රිස්තියානි බෝලණකින් කාර්ය තමයි මේ ව්‍යාපාරය ගෙනිච්චේ. ඒකට විරුද්ධව. එතකොට යකෝ ඒක වැරදි වැඩක්ද? උඹලා මට උත්තර දීපල්ලා බලන්න. ඈ අර අර උපවාස කරපු එකේ බයිබල් පාඩේද තියෙනවද? බෞද්ධයෝ වැඩි වෙනවන බුදුහරම් පාඩේ දානවද? අර බැනර එකේ තිබුණේ මුලින් කුරුසේ. ඒක ධර්ම චක්‍රේ. ඒ නිසා කො එතකොට මොකද ජිල් මාඩ් දාන්නේ හවස හවස ඉතල පාදස්ලා. අපි එහෙම කළාද? තොපි කතා කරන්න ඉස්සෙල්ලා බලපිය නැමිලා තොපිට මොකද පුල්ලිංගෙත් දිනී සීලිංගෙත් කියලා. ඉතරයි.